ආයුබෝවන් සුපුරුදු විදිහටම යාළුවන්ගේ නිදහස තියෙන තැන අපේ බුදුසාදු වැඩසටහනත් එක්ක එකතු වෙන යාළුවෝ හැම කෙනෙක්වම අදත් වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අද දවසේදීත් මම කලින් සඳහන් කරපු විදිහටම යාළුවන්ගේ නිදහස ඒ කියන්නේ යාළුවන්ගේ මනසේ ඔයාලට වද දෙන ප්‍රශ්න ගැටළු විසඳන තැන බුදුදහම කියන මාර්ගය ඔස්සේ ගිහිල්ලා යාළුවන්ගේ ප්‍රශ්න විසඳන තැන අපේ බුදුසාදු තමයි මේ විදිහට ආරම්භ වෙන්නේ. ඉතින් අද දවසේදීත් සූදානම් කරගෙන ඉන්නවා ගැටළු කීපයක්ම සාකච්ඡා කරන්න ස්වාමින් වහන්සේත් සමග සුපුරුදු විදිහටම ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. ඉතින් අද දවසේදීත් මම නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ මැදිරියට වැඩමවා වදාළ ගාල්ල ඉහළ ඩික්සන් පාර ශ්‍රී ඥානෝපාස යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද මාලිගාවිල ධම්මවිසුද්ධි ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා ස්වාමින් වහන්සේව අවසරයි ස්වාමින් වහන්සේ. ඉතින් පුංචි යාළුවනේ අදත් ස්වාමින් වහන්සේත් සමග තමයි සුපුරුදු විදිහට කතාබහ ආරම්භ කරලා කරගෙන යන්නේ අපේ කතාබහ නිකම්ම නෙමෙයි යාළුවන්ගේ ප්‍රශ්න ගැන. ඉතින් යාළුවනේ ආරාධනා කරනවා ඔයාලගේ ප්‍රශ්න අපිට කියන්න පසුබට වෙන්න එපා පොඩ්ඩක්වත්. අපේ ලිපිණය මම මුලින්ම මතක් කරන්නම් අපේ ලිපිණයේ තිරේ දිස්වනවා අපේ සුපුරුදු ලිපිණය ටීවී දිදුල නම්බර 177-1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඒ වගේම තමයි අපේ දුරකථන අංකය අපිට කතා කරන්න පුළුවන් 011-4346-646. ඒ වගේම තාක්ෂණය කියන දේ පුංචාලට ගොඩක් ලෙන්ගතුයි දැන් WhatsApp ඔස්සේ WhatsApp පහසුකම් තියෙන යාළුවන්ට පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. WhatsApp අංකය තමයි 0777-2231-565. මෙසෙන්ජර් ඔස්සේත් ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමවලට මම යාළුවන්ට පෙර වැඩසටහන්වලදීත් මතක් කරලා තියෙනවා මේ ක්‍රමවලට ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න අපිට යොමු කරන්න ඉදිරිපත් කරන්න. ඉතින් ස්වාමීන් වහන්ස අපි යමු අද දවසේ පළවෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්න අපිට යොමු කරලා තියෙන්නේ මාළඹේ වෙනුෂි. මම මේ ප්‍රශ්නේ කියවල බැලුවා අපේ ස්වාමීන් වහන්ස මේක වෙනස්ම විදිහේ ප්‍රශ්නයක්. මම හැමදාම කියනවානේ සමහර ප්‍රශ්න හරිම වෙනස්. ඉතින් මේක අවසරයි අපේ හාමුදුරුවනේ කියලා තමයි වෙනුෂි පටන් අරන් තියෙන්නේ. මාගේ දෙමාපියන් සතියේ සෑම දවසකම රාජකාරිවල නිරත වෙනවා. එතකොට මම හැමදාම පාසල් ඇරී නිවසට යන විට ඔවුන් නිවසේ නැහැ. එතකොට අම්මයි තාත්තයි එනතුරු සවස් කාලයේ සිට රැවෙනතුරුම මග බලාගෙන ඉන්නවා. ඒ අතරතුර තනියෙන් ඉන්නේ දැන් අපේ වෙනුෂි. එතකොට එයාගේ හිතට බියක් දැනෙනවා, එක එක සද්ද ඇහෙනවා, හොල්මන් ගැන පොඩි අදහස් එනවා එයාට. ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නෙට වෙනුෂි ලොකු ඉක්මනට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඇති. මොකද හොල්මන් කියන දේ නම් අපේ පුංචි යාළුවා හැම කෙනෙක්ටම ලොකු ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ අපි ඒ ගැන මොකද හිතන්නේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. අද දිදුරු නාලිකාවේ අපේ බුදු සාදු කියන මේ වැඩසටහන සහභාගී වෙන පින්වත් දරුවන් හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා. මිනිසි ඒ දේනි අහලා තියෙන ප්‍රශ්නේ තමයි ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක්. හොල්මන් කියන ප්‍රශ්නේ වැඩිහිටියන්ටත් ඒක තියෙන ගොඩක් කාලවලට නේද? සමහර වැඩිහිටියොත් හොල්මන් වලට බයයි නේ. ඇත්තටම අපි බැලුවොත් එහෙම හොල්මන් කියලා අපි එහෙම ඇත්තටම අමුතු දෙයක් නැහැ මේ නේ. අපි මනසින් හදාගන්න දේවල් ගොඩාක් දේවල් අපි මනසින් හදාගන්න දේවල් තියෙනවා. ඇත්තටම හොල්මන් කියලා දෙයක් නැහැ ලෝකේ. තේරෙනවද? අපි මනසින් අපි පුංචි කාලේ ඉඳන්ම දැන් හිතන්නකෝ. අපි දැන් ඔන්න චිත්‍රපටිය බැලුවා, නාට්‍ය බැලුවා, සමහර බය වෙන දේවල් බලනවා නේද? එතකොට අපේ මනස තුල ඒවා තැම්පත් වෙනවා. ඊට පස්සේ අපි තනින් ඉන්නකොට අපිට මැවිලා පේන්නේ අර චිත්‍රපටිය බලපු දේවල්. එකපාරටම උඩින් ඇවිල්ලා බෙල්ලල්ලන්න නැත්නම් උඩින් ඇවිල්ලා අපි ළඟට එන ඒවා පිටිපස්සෙන් ඇවිල්ලා එන ඒවා තමයි අපිට පේන්නේ. හැබැයි අපි ඇත්තටම දැකලා නැහැ. කවදාවත් අපි දැකලා තියෙනවද හොල්මන් කියන ඒවා? දැකලා නැහැ. කවුරුකත් දැකලා නැහැ. ඔය බය වෙච්ච කවුරුවක්වත් හොල්මන් වල දැකලා නැහැ. සමහර අය අර දැක්ක වගේ කියනවා මිනිස්සු මම මෙන්න මෙහෙම හොල්මනක් දැක්ක කියලා. හැබැයි ඒ දැකලා නෙමෙයි ගොඩක් කාලවලට සමහරට අර ඇහැට දකින්න ඇහෙන් ඇහැට දකින්න දේ තුල එකපාර මේ ඇහැ සෙලවෙනවනේ. අපි හිතමු අපි දැන් මෙහෙම බලා ඉන්නකොටම එකපාරටම මොකක් හරි අපි ඉස්සරහින් යනවා වගේ දැනෙනවා. අපි එකපාරටම අපි මෙහෙම මූනේ මේ ඉන්නේ අපි ඇහැ එකපාරට මෙහෙට කරකනකොටම එක වගේ ඡායාවක්
වෙනස් වෙනවා මේ ඇහි නේද මේ ඇහෙන් අපි රූපය දිහා බලන කපාර වෙන බලනකොට වෙනස් වෙනවා අපි හිතනවා හොල්මන් තමයි කියලා ඇත්තටම හොල්මන් කියලා දෙයක් නැහැ අපි මේ මනසින් ගොඩනගා ගන්න දේවල් තමයි තියෙන්නේ ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ අපේ මනස අපි ශක්තිමත් කර ගන්නට ඕන මනස ශක්තිමත් නම් කිසිම කෙනෙකුට අපි අපේ අපේට අපේ ළඟට එන්න හැකියාවක් නැහැ නේද මනස දුර්වල වෙනකොට තමයි නොයෙක් සිතුවිලි අපේ මනස ඇතුළට ඇතුල් වෙන්නේ ඒ නිසා හැම වෙලේම මනස ශක්තිමත් කර ගන්නට ඕන හොල්මන් කියලා එහෙම જાතියක් නැහැ අපි නේ ඒ නිසා අපි බය වෙන්න හොඳ නැහැ අපේ මනස අර සෙලවෙන මනසක් ඇති කර ගන්න හොඳ නැහැ හැම වෙලේම ශක්තිමත් මනසක් දෙන්න නේ පුංචි කාලේදම මනස ශක්තිමත් කර ගන්නට ඕන කිසිම දෙයකට සැලෙන්නේ නැති මනසක් හදා ගන්නට ඕන නේ එතකොට අපිට බය වෙන දෙයක් නැහැ අපි ගොඩාක් වෙලාවට බොරුවට හොල්මන් කියලා අපි මනස අවුල් කර ගන්නවා නේ අපි ගෙදර ඉන්නකොට ගෙදර තනියෙන් ඉන්න බයයි ඇවිදින්න බයයි නේ වැඩිහිටියන්ටත් මේක තියෙන ගොඩක් වෙලාවට සමහර වැඩිහිටිය අයත් තනියෙන් ඉන්න බයයි ඒ නිසා අපි මේ පුංචි දරුවට කියන්නේ හොල්මන් කියලා තමන් බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපි හැම වෙලෙම අපේ මනස ශක්තිමත්ව තියාගත්තාම අපිට කිසිම කෙනෙකුට ලඟ වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ ඒ නිසා මනස දුර්වලය ළඟට තමයි නොයි ප්‍රශ්න කරදර බාධක එන්නේ ඒ නිසා මනස ශක්තිමත් කර ගන්නට ඕන මනස ශක්තිමත් කරගෙන තනියෙන් ඉන්නකොට එක එක දේවල් හිතන්න නැතුව බුදු ගුණ හිතන්නට ඕන බුදු ගුණ භාවනා කරන්නට ඕන මෛත්‍රී භාවනා වඩන්නට ඕන එතකොට ඔය මනසට එන පීඩාකාරී දේවල් අපිට නැති කර ගන්න හැකියාව තියෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතින් පුංචි ආලෝනේ ගොඩාක් පුංචි ආලෝනට ගැටලුවක් වෙලා තියෙන නැති මේ ප්‍රශ්නේ හොල්මන් කියන්නේ ඇත්තද එහෙම කොට්ටාශයක් ඉන්නවද මෙන්න මේ කියන දේ ඉතින් අපි යන්න හදන්නේ අපේ වැඩසටහනේ ඊළඟ ප්‍රශ්නෙට ඒ තමයි නිමාෂා අපිට යොමු කරන ප්‍රශ්නේ නිමාෂා මාතරින් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ නිමාෂා අපේ ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙනවා මා නිවසේ වැඩිමල් සොහොයුරියයි මාහට තව නැගණියක් සිටි මා සිටින්නේ 10 ශ්‍රේණියේ නිමාෂා 10 ශ්‍රේණියේ වගේම නංගි 8 ශ්‍රේණියේ ඉතින් නංගි නිමාෂට වඩා හුඟක් දක්ෂයි කියලා තියෙනවා මා ඊතරම් දක්ෂ නැහැ විභාගයක් අවසානයේ හැම සැරයකම ඇයි ඉහළින් සමත් වන අතර මා පන්තියේ අවසන් කීප දෙනා අතර ඉන්නවා එය මටම ලැජ්ජාවක් මේ සඳහා හොඳ විසඳුමක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි නිමාෂා තමයි මෙහෙම කියලා තියෙන්නේ තිරුවන් සරණයි මේක ටිකක් ප්‍රශ්නය අපි ගැන හිතන්න ඕනේ ප්‍රශ්න ගැන නේ ගොඩක් කාලාවට මෙහෙමයි තමන්ගේ නැගණිය වැඩිපුර ලකුණු ගන්නවා නම් අධ්‍යාපනයේ දක්ෂ නම් තමන් සතුටු වෙන්නට ඕන නේද ඒක ලැජ්ජාවක් කරගන්න හොඳ නැහැ තමන් නංගිට පුළුවා තමන්ට බෑ කියලා ලැජ්ජාවක් ඇති කරගන්න ඕනේ නේද තමමුත් දක්ෂ වෙන්නට ඕන නැගණිය වගේම අධ්‍යාපනයේ ඉහළට යන්න මොකද නැගණියට පුළුවන් නම් තමන්ට බැරි වෙන්න හැකියාවක් නේ නේද ඒ තමන්ගේ මොනවද අඩුපාඩු ඇයි මට මෙතෙන්ට යන්න බැරි ඇයි මට මේ අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් කරගන්න බැරි කියන්නේ අඩුපාඩුකම් හොයන්නට ඕන නේද ඒ අඩුපාඩුකම් හොයාගෙන යනකොට තමන්ට වටහා ගන්න පුළුවන් මෙන්න මේ අඩුපාඩු නිසා තමයි මට මේ අධ්‍යාපනයෙන් වැඩිපුර ලකුණු ගන්න බැරි ඒ නිසා මෙන්න මේ දේවල් නතර කරගන්නට ඕන වැඩිපුර සෙල්ලමට බර නම් වැඩිපුර අපි නිදාගන්න සිත යොමු වෙනවනම් අන්න ඒ දේවල් වලට අපි මනස යොමු කරන්නට ඕන ඒ දේවල් නොකර ඉන්න ඒ දේවල් අපි ඒ දේවල් වලට වැඩිපුර කාලය යොමු කරනවා නම් අපි අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා ඒ නිසා අපි හොයන්නට ඕනේ නංගි වැඩිපුර ලකුණු ගන්න කුමක් නිසාද ඇයි ඒ එයා මොනවද කරන්නේ වැඩිපුර ලකුණු ගන්න එහෙනම් එයා ගන්න එයා කරන දේවල් මමත් කරන්නට ඕන තේරුණාද ඒ නිසා අපි හැම වෙලෙම අපි ලැජ්ජාවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ අපි සතුටු වෙන්නට ඕනේ අනේ මට වඩා නැගිනිය ලකුණු ගන්නවා එයා දක්ෂයි මට වඩා ඒ නිසා මමත් මේ ලැජ්ජ වෙන්න අවශ්‍ය වෙන්නේ මමත් වැඩිපුර ලකුණු ගන්න උනන්දු වෙන්නට ඕන කියන අදිස්ථානය ඇති කරගන්නට ඕන එහෙමයි ස්වාමීන් වහන්ස ඉතින් යාළුවනේ අපි මේ විදිහට පළවෙනි ප්‍රශ්න ටික කතා කරා ප්‍රශ්න දෙකක්ම කතා කළා මේ ප්‍රශ්න මේ යාළුවන්ට විතරක් නෙමෙයි සමහර විට මේ හා සමාන මේ ප්‍රශ්නම පුංචි වාටත් තියෙන්න පුළුවන් මං හිතනවා එහෙම තිබුණු අයටත් හොඳම පිළිතුරු ලැබෙන්නේ නැති සාමින් වහන්සේගෙන්
ඉතින් තවත් සාකච්ඡා කරන්න දේවල් කීපයක්ම තියෙනවා සූදානම් වෙන්නේ අපේ බුදුසාදු වැඩසටහන තුලින් කෙටිම කෙටි විරාමයකට යොමු වෙන්න ආරාධනා කරනවා විරාමෙන් පස්සේ නැවතත් එකතු වෙන්න අපේ බුදුසාදු වැඩසටහනත් සමගින් නිසා මේ කය සූපත් වෙනවා වගේම මනසත් සූපත් කර ගන්න ඕනේ ගොඩාක් මෞපියන් හදන්නේ කය කයෙන් විදිහලා කය ලොකු මහත් කරන්න හදන්නේ අපි මනස සුවපත් කරන්න කවුරුක සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලෙම කය සුවපත් කරනවා වගේ මනස සුවපත් කර ගන්නට ඕනේ. මනස ලෙඩ වුණොත් කය තිබීම ලෙඩ වෙනවා. ඒ නිසා මුංචි කාලෙම මනස ගුණධර්මයන්ගින් පෝෂණය කර ගන්නට ඕනේ. ඉතින් ඒ ප්‍රශ්නෙටත් මම හිතනවා මෙතුමගේ ප්‍රශ්නෙටත් හොඳ පිළිතුරක් ලැබෙන්න ඇති ස්වාමින් වහන්සේගෙන් ස්වාමින් වහන්ස ඊළඟ ප්‍රශ්නේ අපිට ජායලෙන් සජීව තමයි යොමු කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේදී සජීව අපිට කියලා තියෙනවා සජීව ඉරිදා දහම් පාසල් යන්න ගොඩක් කැමති ආස කරන කෙනෙක්. ඒ වුණාට සෑම ඉරිදාවකම ටියුෂන් පන්ති උපකාරක පන්ති යෙදিলা තියෙන නිසා එයාට දහම් පාසල් යන්න අවස්ථාවක් සැලසෙන්නේ නැහැ හැම ඉරිදාවකම. ඉතින් මේ සඳහා විසඳුමක් පිළිතුරක් තමයි ස්වාමින් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණයි. ඒ පුතුණුවන් අහලා තියෙන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් නේද? මෙහෙමයි අපි අපේ මනස අපි ශක්තිමත් කරගන්නට ඕන නේද? ඒ මනස ගුණධර්මයන්ගින් පෝෂණය කරගන්න. ගුණධර්මයන්ගින් පෝෂණය කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඒ ගුණධර්මයන් කියා දෙන තැනක් අපිට තියෙන්න ඕන. දැන් අපිට ටියුෂන් පන්ති වලදී අපිට ඒ ගුණධර්ම කියලා දෙන්නේ නැහැ කලාවට. ටියුෂන් පන්තියේදී අපිට කියලා දෙන්නේ ටියුෂන් පන්තියට ඇද ගන්න ඕන දේවල් වචන පාවිච්චි කරලානේ. සමහර ටියුෂන් ගුරුවරු එක එක වචන පාවිච්චි සමහර නොගලපෙන වචන පාවිච්චි කරනවා. ඉතින් සමහර දරුවන් ඒ නිසා ඒ පැත්තට යනවා. හැබැයි ඒ යන්නේ යමක් ජීවිතේ යම ගුණ යහපත්කමක් ඇති කර ගැනීමට නෙමෙයි. ඒ නිසා අපි ගොඩාක් වෙලාවට අපි කල්පනා කරන්නට ඕන අපි මේ මනස ශක්තිමත් කරගන්න නම් ගුණධර්ම දියුණු කරගන්නට ඕන නේද? මේ මනස කියන එක හරි පුදුම දෙයක් නේ. මේ මනස කියන එක ඉතාම වෙනස් වෙනවා. ඉක්මනින් වෙනස් වෙන මනසක් අපිට තියෙන්නේ නේද? අපේ සමහර වැරහිදි තරුණ පිරිසක් ඉවිසි ඉන්නවා. මේ පුංචි කාලේ මනස ශක්තිමත් කරගන්න හැකියාව නැති නිසා ප්‍රශ්නයක් ආවට මුහුණ දෙන්න දක්ෂකම නැති නිසා වැඩිහිටි වුණාම එයාලගේ ජීවිතේ ප්‍රශ්න කරදර එනකොට එයාලගේ හිතින් කඩාගෙන වැටෙනවා. හිත ශක්තිමත් නැහැ. ඒ කරදර බාධාවට මුහුණ දෙන්නේ කොහොමද කියන හැකියාව එයාලට ඒ දන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට තමන් කරන්න කියන දින දේවල් අතපසු වෙනවා. අධ්‍යාපන කටයුතු අඩාල කරගන්නවා, රැකී රක්ෂාවල් අඩ නැති කරගන්නවා ගොඩක් පිරිස. අපි දන්නවා ගොඩාක් තරුණ පිරිස ඉන්නවා සමාජයේ ජීවත් වෙනවත් හරියට දන්නේ නැහැ. එහෙම. ඒ මොකද දන්නේ නැත්තේ අර ගුණධර්ම නැති නිසා. නේද? අපි දරුවන්ට මොනතරම් බාහිර දේ දුන්නත් වැඩක් නැහැ. මේ මානසික ඒකාග්‍රතාවයේ ඇතිකර ගන්න ආකාරය කියලා දෙන්නට ඕන. ආධ්‍යාත්මික සිතවිලි ඇතිකර ගන්න අපි කියලා දෙන්නට ඕන. ආන්න එහෙම පුංචි අපි දරුවෙක් හැදුවොත් එහෙම ඒ දරුවගේ අනාගත ජීවිතය යහපත් වෙන මොකද එයාට ඕනම දේ අතරාගෙනීම හැකියාව තියෙනවා. එයා දන්නවා මම කොහොමද මගේ මනස පාලනය කරගන්නේ කියලා. නේද? දැන් සමහර දරුවන් ඉන්න ප්‍රශ්නයක් ආවම දරා ගන්න බෑ. ඈ ඒවා ගැනම හිත හිතා ඒ ප්‍රශ්නේ නැති කරගන්න එයා දක්ෂ නෑ. එයා ඒ ගැනම කල්පනා කර කර එයාගේ ජීවිතේ විනාශ කරගන්නවා. ඒ නිසා අපි හැමලීම් උත්සාහවන්ත වෙන්නට ඕනේ යහපත් දේවල් මනස තුළ ඇති කරගෙන සිත ශක්තිමත් කරගන්න. නේද? හැමලීම් ධනාත්මක සිතුවිලි ඇති කරගන්නට ඕනේ. යහපත් සිතුවිලි ඇති කරගන්න. යහපත් සිතුවිලි ඇති කරගන්න තරමට තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි දීනියට කියනවා ඒ පුතුණුවන්ට කියනවා ජීවිතේ අපි හදා ගන්නට ඕන අපි මනස දිනු කරන්න කියන්නේ දිනු මානසික සැනසීම ඇති කරන දේවල් අපි හදා ගන්නට ඕන. දහම් පාසල් යන්නට ඕන. අනිවාර්යයෙන්ම දහම් පාසල් යන්නට ඕන නේ. ඒ දේ තුලින් තමයි අපේ ගුණධර්ම සකස් වෙන්නේ. ඒ නිසා බාහිර පන්ති යනවා වගේම දහම් පාසලටත් යන්න තමන්ගේ මව්පියන් උනන්දු කරවන්නට ඕන. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් යාළුවනේ දහම් පාසල් තියෙන්නේ
බොහෝවෙලාවට ඉරිදා ඒ කියන්නේ සතිය අන්තයේ විතරයි. එතකොට උපකාරක පන්ති කියනවා යාළුවන්ට සතියේ දවස් 5ක් තියෙනවා සෙනසුරාද තියෙනවා ඊට අමතරව කාලය තියෙන ඉතින් එක දවසක් පුංචි යාළුවන්ට අඩුම තරමේ පුළුවන් නම් දහම් පාසලට යන එක ගොඩක් වටිනවා සමිනහන්සේ කිව්වා වගේ ඒ එක දවස තුලින් යාළුවෝ ගන්න ආධ්‍යාත්මික වටිනාකම මුළු ජීවිතේටම වටිනවා. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නේ අපේ යාළුවන්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති. ඉතින් අද දවසට අන්න ඒ ප්‍රශ්න ටික තමයි කතා කරන්න තෝරගත්තේ. ඉතින් පුංචි යාළුවනේ අදට අපිට යන්න වෙලාව හරි. හැබැයි යන්නේ ඉස්සර වෙලා සුපුරුදු විදිහටම නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී මැදිරියට වැඩමවා වදාළ ගාල්ල ඉහළ ඩික්සන් පාර ශ්‍රී ඥානෝබාස යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද මාලිගාවිල ධම්මවිසුද්ධි ස්වාමින් වහන්සේට නැවත නැවතත් නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඊළඟ දවසේදීත් අපි සූදානමින් ඉන්නවා පුංචි ඔයාලගේම ප්‍රශ්න කතා කරන්න. හැබැයි යන්නේ ඉස්සර වෙලා වෙනද විදිහට මතක් කරන්නම් කොහොමද අපිට ප්‍රශ්න යොමු කරන්න කියලා. ඔයාලට පුළුවන් අපේ තිරේ දිස්වන සුපුරුදු ලිපිණයට ලිපියක් යොමු කරන්න. අපේ ලිපිණය තමයි TV දිදුල නම්බර 177-1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඒ වගේම තමයි අපේ දුරකථන අංකය තියෙනවා යාළුවන්ට කතා කරන්න පුළුවන් 01143466. ඒ වගේම තමයි අපේ WhatsApp අංකය මම මතක් කරන්නම් WhatsApp හරහා යාළුවන්ට පුළුවන් ප්‍රශ්න යොමු කරන්න 0777231565. අවසන් වශයෙන් යාළුවන්ට පුළුවන් Messenger set ප්‍රශ්න යොමු කරන්න. ඉතින් යාළුවන්ට අපිට ප්‍රශ්න කියන මාර්ග ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ බුදුසදු වැඩසටහනින් බලන්න ඔයාලගේ ප්‍රශ්නෙත් සාකච්ඡා කරනවාද කියලා. අනිවාර්යයෙන්ම අපි සාකච්ඡා කරනවා. මොකද මේ වැඩසටහනේ මේ කාලයේ තියෙන්නේ පුංචි ඔයාලගේ ප්‍රශ්න වෙනුවෙන් ප්‍රශ්න සාකච්ඡා කරලා ඒව විසඳන්න. ඉතින් යාළුවනේ අද දවසේදී මේ විදිහට තමයි අපේ කතාබහ සිද්ධ කෙරුණේ. යාළුවන්ටත් බොහොමත්ම ස්තුතියි වැඩසටහන අවසානයේ වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඉතින් පොරොන්දු වෙනවා ලබන සතියේ ඊළඟ දවසේ මේ විදිහේ ලස්සනම ලස්සන වැඩසටහනක් අරන් හරවත් වැඩසටහනක් අරන් යාළුවොත් එක්ක එකතු වෙනවා කියලා. එතෙක් අපේ යාළුවෝ හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.